At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. ජනාධිපතිතුමා පසුගිය දිනක මහින්ද අමරවීර මැතිතුමාගේ ගෙදර හදිස්සිය ආපු අවස්ථාවේදී එතුමා කාරණා කීපයක් පැහැදිලි කළා. මම ප්‍රජාතන්ත්‍රවාදීව තුල මේ පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක කරන ඉඩ දීලා තියෙනවා. කණ්ඩායමක් වෙනම වාඩි වෙලා පක්ෂේ වැඩ කරගෙන යනවා. මම පක්ෂයේ කණ්ඩායමක් එක්ක වෙනම ඉන්නවා. හැබැයි අපි ගැටුමක් ඇති කරගන්නේ නැතුව අපි තාමත් මේ බලනවා මේක කොහොමද අපි එකට වැඩ කරන්නේ මේ පක්ෂයත් තුල. මේ මම ගන්න තීන්දුව සමහර විට තද තීන්දුව කීපයක් වෙන්න පුළුවන් ඉදිරියේදී. ඒ තද තීන්දුව කීපයක් ක්‍රියාත්මක වෙනකොට සමහර විට සමහර අයට රෙදෙන්න පුළුවන් සමහර විට මාරය වෙනත් විදිහකට කල්පනා කරන්න පුළුවන්. ඒ සහයෝගය ලබා දෙන්න කියලා තමයි එතුමා සඳහන් කරන්නේ. රටට ගැළපෙන තද තීන්දුව. පක්ෂයත් රටත් දෙකම. පක්ෂයක් කරනකොට පක්ෂෙත් තද තීන්දුව ගන්න ඕන. කඩිනමින් වෙනස් කරන්න ඌමනාවක් තිබුණාට සමහර ඒවා කඩිනමින් වෙනස් කරන්න බෑ. මේ ගිවිසුමක් අස්සම් කරන්න ජනාධිපතිතුමාගේ මේ රටේ නායකයෙක් කියනවා. ඒ නායකයාගේ ස්ථාවරයක් තියෙනවනේ. ඒ ස්ථාවරය තුල එතුමා කියලා තියෙනවා පැහැදිලිව මගේ නායකත්වයේ යටතේ ඕනම ගිවිසුමක් අස්සම් කරනවා නම් කැබිනට් මණ්ඩලයට යන්න ඕන. ඕනම ගිවිසුමක් අස්සම් කරනවා නම් පාර්ලිමේන්තුවට එන්න ඕන. මොකද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඒකෙත් අයිතියක් තියෙනවා විවාද කරලා ඒකට එකඟ වෙනවද නැද්ද කියලා. මම අවබෝධතා ගිවිසුම් ගහලා තියෙන ඕන තරම්. හැබැයි මේ අවබෝධතා ගිවිසුම් නෙමෙයි. ඒ අපි දෙගොල්ලෝ අතර එකඟතාවයක් තියෙනවා මේක ඉස්සරහට ගෙනියනවා කියලා. ඒ ගෙනියන එකේ පිළිගැනීම තියෙන්නේ නීතිමය වශයෙන් පෙළ ගැස්සුනට පස්සේ. ඊයේ රවි පණ්ඩාරනායක අමාත්‍යවරයා මේ මහබැංකු අධිපතිතුමාට චෝදනාවක් එල්ල කළා. ඒ වගේම මීට මහබැංකු අධිපතිතුමා ඍජුව වැඩ කරයි. අපිට විශ්වාසයක් තියෙනවා. එතුමාගේ ඉතිහාසයත් එතුමාගේ ක්‍රියාකලාපයත් ගැන කාටවත් විවේචනය කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි අවංකව වැඩ කරන්නේ.